හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයක ස්කන්ධය අනුව හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ 36.5ක් අඩංගු වෙනවා. ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා, ද්‍රාවණයේ සාන්ද්‍රණය අපෙන් අහන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම උපකල්පනය කරගන්නවා ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර එකක පරිමාවක්. දැන් අපිට පුළුවන් හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණ ඝන ඩෙසිමීටරේ ස්කන්ධය ගණනය කරන්න. එතකොට සමීකරණය තමයි ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව, දෙපසම පරිමාවෙන් ගුණ කරනවා. එතකොට ස්කන්ධය සමානයි ඝනත්වය ගුණ කිරීම පරිමාව. එතකොට හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.15යි. පරිමාව ඝන ඩෙසිමීටරයක්, ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්. ඝන සෙන්ටිමීටරයට සුළු වෙනවා. එතකොට පිළිතුර ග්‍රෑම් 1150යි. ඊළඟට අපිට ගණනය කරන්න පුළුවන් හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණ ඝන ඩෙසිමීටරේ තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ස්කන්ධය. එතන මේ ගණනය කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ සංශුද්ධතාව සමානයි මෙතනදී නම් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ මුළු ස්කන්ධය ගුණ කිරීම 100/100. මෙන්න මේ සම්බන්ධතාවය තමයි යෙදෙන්නේ. එතකොට 100/100 සුළු වුණාම 1යි. එතකොට හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ස්කන්ධය ගණනය කරන්නේ හරස් ගුණිතය දන්න ඕනේ. එතකොට හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ස්කන්ධය සමාන වෙනවා සංශුද්ධතාව ගුණ කිරීම ද්‍රාවණයේ මුළු ස්කන්ධයට. දැන් අපි ගණනය කරගන්න ඕනේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ස්කන්ධය. එතකොට ද්‍රාවණයේ මුළු ස්කන්ධය ගණනය කරලා තියෙනවා ග්‍රෑම් 1150යි ගුණ කිරීම සංශුද්ධතාව. සංශුද්ධතාව 136.5යි. 10ෙන් බෙදන්න පුළුවන්. එතකොට උත්තරේ 11.5 ගුණ කිරීම 36.5 ඒකකයේ ග්‍රෑම්. ඊළඟට අපිට ගණනය කරන්න පුළුවන් හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණ ඝන ඩෙසිමීටරේ තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන. ස්කන්ධයේ දීලා තියෙනවාට මවුල ගාන ගන්න කරන්නේ කොහොමද? ස්කන්ධය බෙදනවා අදාළ මෞලික ස්කන්ධයෙන්. එතකොට හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ ස්කන්ධයේ ග්‍රෑම් 11.5 ගුණ කිරීම 36.5යි. හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයේ මෞලික ස්කන්ධය හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි, ක්ලෝරීන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.5යි. එතකොට 36.5යි සාපේක්ෂ අණුක ස්කන්ධය, මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 36.5යි. GDG සුළු වුණා 36.5ට. 36.5 සුළු වුණා. මෞලයට හරය තියෙන්නේ ලවයට එනකොට මෞල. එතකොට මෞල 11.5යි ඝන ඩෙසිමීටරයක හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මෞල ගන්න. දැන් අපිට ගණනය කරන්න පුළුවන් හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය. හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ගාන මවුල 11.5යි ඝන ඩෙසිමීටරයක් තුළ තියෙන්නේ බෙදීම පරිමාව ඝන ඩෙසිමීටර 1යි. ඒතර සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 11.5යි. ඒතර ඝන ඩෙසිමීටරයට මවුල 11.5 කියන එකේ දීලා තියෙන්නේ තුන්වෙනි පිළිතුරට හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3.